Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. ලංගෙ හිටපාගේ චරිතය අඳුර ගන්න බැරුව මං කොහොමද නංගේ අනුන්ගේ චරිත ළඟ පාන්නේ අපි යන්නේ වත්තපැතරණි රොයි තමුසේ මොහොර වැට්ටුව මම දරුවගේ අයිති ඉල්ලලා උසාවිය යනවා මැඩම් මැඩම්ගේ මල්ලිට කියන්න මගේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න කියලා නෑ නෑ පුතේ ඔයාව ගෙනියන්න කාටවත් මං ඉඩ දෙන්නේ නෑ ඔයින්නේ මං ගා ඒත් ඇත්තටම මම නරක කෙනෙක්ද තාත්තේ मिनीस නොතේරෙන විදිහට යරංගපා එහෙනම් තාත්තත් රංගපාන් ඉගෙන ගන්නකෝ බලමුකෝ දුව සෝරි කෑගේ වුත් මට නෙමෙයි ටෙඩියට සෝරි කියන්නේ මොකද ඔයා අයියා විසික් කරානේ ටෙඩි 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 Come Teddy. Sorry Teddy. Samaha wenna ko. Den Teddy ai babai dennama gihilla bat kamuda. Tushi baba api gihilla bat kamu mata hototama patagine. Mama gihilla okkoma kano oya ave natta. Yanda Milk protein හා multivitamin පෝෂණයෙන් ශක්තිමත් දිගු කෙස් කලඹකට නව life bo shampoo රුපියල් 130කට 20 වසරකටත් වැඩියෙන් ලංකාව කිරෙන් පෝෂණය කළ diamond විශ්වාසය පෝෂණය කළ කිරි गिहिल्ला අර කෙල්ලට දෙනවා මේකට බෙදු බඩ මොජි ටිකක් අපිට ඔය බඩ මොජි තියනවාද ඔව් ඇයි වෙනවා තියෙන දැන් උඹ හිතන්නේ මේකට වහ දාලා කියලානේ ඉතින් මොකටද අනිත් වගේ නහන්නේ හරි හරි බං මහ වුණත් ඉතින් රහට කන්න තියනවා ඔය මරුණත් කමන්නෑ කියලා හිතාන කන්න බැරියනේ මේවට අමුතුවෙන් වහ දාන්න දෙයක් නැහැ කඩෙන් ගේනකොටම වහ දාලා තියෙන්නේ රෙඩිමේඩ් වහ අය අපිට දාන්න ඉතුරු කරලා නැහැ හරි ඉතින් එහෙනම් ඔක දීලා බලන්නකො හොර හිත තියෙන උන්ට හැමෝම පේන්නේ හොරු වගේ. ආ. මේ කොඩයි නාක මේ මේ. මේ මේ මම පෙන්නේ. නිකම තරහනේ අයිලා කිසන්න එපා. උඹටයි මේ වගේ බත්ුලක් මට අර දෙන්න යුතුනේ. තමුන්ගේ ගෑනු දරුවෝයි ළඟින් ඉන්න හැමෝමයි. තමුන්ව පයින් ගහලා ඈත් කරාට පස්සේ ඒ වගේ මිනිහකට මොන විදියට හිතෙන්නේ කියලා මට නිකමට හිතුණා. අන්න එහෙම හිතනකොට මේ මගේ මිනිහා මරාපු මිනිහා නේද කියලා මට චුට්ටක් අමතක වුණා. ඒකයි. මේ දුඹ ඔය චුට්ටක් අමතක කරන එක
සදහට මම මතක් කරන්න බෑයිද? ඒ රාජෝ ඔය මොජුවත් නැති කරගන්න හදන්නේ. සෝරි දොස්තර. සෝරි. සෝරි. මෙන්න මෙතන තමයි මේහා දන්තනාරායන ඉස්සර නෙතුමලි පුංචි හේව දෙබස් පාඩම් කරපු මහේෂාක්‍ය මහානර්ග තේජාන්විත මහානිසංස බංකු. මෙන්න මෙතන ඉඳලා තමයි නෙතුමලි පුංචිහේව හැව ඇරලා නේහා දන්තනාරායන කියන සුරූපී දැකුම් කළු පබලන සුළු මාන්නක්කාර මුල මතක නැති නේහවුන සඳසාග කිවලු. ඇයිට රිදුනද? රිදෙන් දෙපැයි ඔයාගේ ඩියුටිය නීති නේහා දන්තනාරායනගේ හැම මානසික භෞතික ආධ්‍යාත්මිකම පීඩනයකින් යව බේරගන්න එක. හැබැයි රතු පොකිරිස්සෝ සොරි වෙන්න ඕන. මගේ කටට ඉස්සර ඉඳන්ම බ්‍රේක් නෑ. කවුරු හිටියත් නැතත් මගේ කටට ඔහේ වචන ගලන්ගෙන. ඉරා අපිට අයිස්ක්‍රීම් තුනක් අරන් එන්න. චොක්ලට් තුනක්. නෑ නෑ විරා. චොක්ලට් දෙකයි වැනිලා එකයි. මම ඔඩිෂන් එක පරාදයි. ඔඩිෂන් පරාද වෙන එක පුරුද්දකටම ගිහිල්ලා මට චොක්ලට් රහ අමතකු. මං දැන් කන්නේ වැනිලා විතරයි. ආශි මොකද්ද ඔයාට මාත් එක්ක තියෙන ප්‍රශ්නේ? මට ඔත් එක්ක ප්‍රශ්නයක් නෑ නේද? අනිත් එක ඉතින් ඔයත් එක්ක ප්‍රශ්න දාගන්න අපි කවුද? මාෂි මං කවදාවත් ඔයාට ආපු chances හොරකම් කරලා නෑ. ඔයාව කපලා නෑ. අපි ගිය ඔඩිෂන්ස් වලදී ඩිරෙක්ටර් හැම වෙලේම මාව තෝරගත්ත එකයි ඔයාව තෝර නොගත්ත එකයි මට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒත් මං හැම වෙලේම ට්‍රයි කරා ඔයාවත් නිලියක් කරන්න. ඔයා ඇක්ටිං අතාරිනකම්. ඊට පස්සෙත්
මං ඩිරෙක්ටර්ස්ලට ඔහා ගැන කියලා ඔයාට chances අරන් දෙන්න බැලුවා ඔයාගේ talent එක ගැන කියලා. අනිත් එක මං කවදාවත් අපේ යාළුකම අමතක කරේ නැහැ. ඔයා මේක අල්ලන් ඉන්නේ වැරදි තැනකින් නේද? මට තියෙන ප්‍රශ්නේ ඔයා නිලියක් වෙලා මම නිලියක් උන්නේ නැති එක නෙමෙයි. ඔඩිෂන් පාහය ගිහිලා රිජෙක්ට් වෙනකොට මට තේරුණා නිලිකම කියන එක මගේ ලක්ෂකේ නෑ කියලා. එහෙනම් මොකද්ද ඔයාට මාතක තියෙන ප්‍රශ්නේ? මට තියෙන ප්‍රශ්නේ ඔයා විරාන්ව නටවන එක. විරාන් ඔයාට ගොඩක් ආදරේ කරාලා. ඔයා ටික ටික ජනප්‍රිය වෙන්න වෙන්න ඔයාට විරාන්ව මග ඇරුණා. අනේ මග ඇරුණා නෙමෙයි. ඔයා එයාව මග ඇරියා. මාෂි ඒ වුණ දේවල් වලට විරානුත් වග කියන්න ඕනේ. එදාර ලොජ්ජකේ වෙච්ච තමන් ආදරය කරන කෙල්ල එකපාරටම තමන්ට අල්ලන්න තියා හිතා ගන්නවත් බැරි තරම් දුර යද්දි ඕනම කොල්ලෙක් හෙල්ලෙනව නේතු. එයාට ඔයාව නැති වෙයි කියලා බය දැනෙනවා. මොකද එයා හොඳටම දන්නවා ඔයාට එයාට වඩා හොඳ සල්ලි තියෙන ලස්සන කොල්ලෙක් හොයාගන්න පුළුවන් කියලා. ඔයාට හම්බෙනවා කියලා. එයාට දෙන්නට දෙන්න ඇත්තටම ආදරය කළා නම් දන්නවා මොන තරට ගියත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි ලෝකෙට එන්න නේතු. ඔයා ඔය කියවන්න ඔයාට රඟපාන්න ස්ක්‍රිප්ට් වල දෙන දෙබස්. ඇත්ත මොකද්ද මායාව මොකද්ද කියලා ඔයාට තේරෙන්නේ නැද? ඇත්තටම ආදරය කරන්නේ ඇත්ත මිනිස්සු නේතු. ඇත්ත මිනිස්සුන්ට තරහා හිතෙනවා, ඉරිසියා හිතෙනවා, බය හිතෙනවා. ඒ වෙලාවට එතකොට ඒගොල්ලෝ පිස්සු නටනවා. මං ඒ හැමදේම හරි ගස්සනවා මාෂි. ඔව් ඔව් ඔව්. ඒ නිසා ගාවට පිස්සුවෙන් වගේ ආදරය කරපු කොල්ලව සර්වන් කෙනෙක් ගන්න තියන්නේ. අවුරුදු ගාණක් තිස්සේ මං ඔයාට කියන්න බලාගෙන හිටපු දේ මං දැන් කියනව නේතු. මං විරාන්ට ආදරේ. මං විරාන්ව දැක්ක දවස් ඉඳන් විරාන්ට ආදරේ. ඔයා විරාන්ව තුට්ටුවකට මායිම් නොකරට මට විරාන්ව ගොඩක් වටිනව නේතු. ඔයා මෙච්චර කාලෙකට විරාන්ට දුන්නති ආදරයක්, රෙස්පෙක්ට් එකක් මට පුළුවන් එක තප්පරෙන් විරාන්ට දෙන්න. ඔයා විරාන්ව නටවන තාක්කල් මට ඔයා නිකම්ම නිකම් මුල අමතක කරපු පවුඩර් බෝනික් එක විතරයි නේතු. ආ චොක්ලට් දෙකයි වැනිලා එකයි. දෙසියක ඉන්ස්ටන්ට් හයිඩ්‍රේෂන් එකකට පොන්ඩ්ස් සුපර් ලයිට් ජෙල්. උයි කාගේ පොඩි බඩ ගිනි නිවන්න ඕනම වෙලාවට සුපර් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකම් නෙවේ. නෑන් ග්‍රෝ එච්චෙමු. තමසේ වත්තට ගියාද? මෞලි හම්බුණාද? හම්බුණා. මොනවද කිව්වේ? කුටි වෙන. ශීල නැන්ද?
මල්ලි කවුරුත් මට මුකුත් නෑ අනේ. අක්කේ. තවසේ මොකක් කරේ අවුලකද? කියනවා හලෝ සිරා නැද්ද මලන කිව්වද? එයා කියනකොට මගේ හිතට දැනන. එහෙනම් විගන්නයි මොනාර කිව්වද ඔයාලට? කියනවා කොහලෝ මොනාද ඉරන්නයි කිව්වේ? එයා මොකුත් නොකියපු කතාව මට දුක. ඇයි මලියට තේරෙන්නේ නැත්තේ මං තාම යාට ආදරෙයි කියලා? ගන්න එපා. මනා දැක්කා නෑ හුණා මාත් මේ කොහොමද බය වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්නේ මම මොකට බය වෙන්නේ මේසකම හසෝනපති මහසෝනපතිලි කරගන්න එක ලේසි මේ ගෙදර ඉන්න යක්කු දෙන්නගේ මුලේ පාදනට ඇයි ඒ මම මොකටද කලේ මං ආගෙන තමුන් අක්කට බොඩිගාඩ් කාර්යව ජෝඩු කරන්න කතා කරනවා ඒකී තිඟන්නියක් වගේ අර තඹ සතියේකට වැඩක් නැති මිනිහා ආදරේ කියනකම් බලාගෙන ඉන්නවා. අනේ අම්මපා උඹලට ලැජ්ජ නැතිටි. අම්මා අපි කියන දේවල් අහගෙන දීටි. අයි මට උඹලා කියන දේවල් අහගෙන ඉන්න බැරිද? මං උඹලගේ අම්මා. උඹලා මං ඉස්සරව කතා කරන්නේ නැහැනේ. මාත් ඒක කොහොම හරි දැනගන්න එපා. අම්මා වුණා කියලා මේ වුණාට අපේ ප්‍රයිවසි එක වයලේට් කරන්න බෑ හරි? අම්මා මොනේ උගේ දින්නේ? ඉංග්‍රීසි චිත්‍රපටි බලලා ඒවයි තියෙන හැම එකක්ම අපිට ගැලපෙනවයි කියලා හිතන උඹලා පරම්පරාවට කලින් යුගේ. උඹලා කතා කරන ඒවට කන් දුන්න නැත්නම් උඹලා මෙහෙම තැන්වලට එයි. අම්මේ තාත්ත විරාණයට ආදරේ. අම්මා දන්නවනේ මේක මේ අදියේ ඇති වෙච්ච එකක් නෙමෙයි කියලා. කාඩක් තිස්සේ තිබිලා නොගැලපෙන හින්දා අතහැරලා දාපු එකක්. ඔව් මම ඒක දන්නවා. වතාවක් අතහැරලා දාපු දෙයක් ආයෙත් එපා වෙන්න මහ කාලයක් යන්නේ නෑ මං. අනික නීහාගේ තත්ත්වෙට දැන් ඔය මිනිහා ගැලපෙනවද? ආදරේට තත්ත්වෙ, සල්ලි, ආගම්, කුල මල. අනේ මේ මේ කටවා ගනි. යයි යයි. ඔය අහවල් තැන් වලට ලී ගැහුවම ගන්න තීරණ මුළු ජීවිත කාලෙටම හරියන්නේ නෑ ශෙහන්. මේ අත්දැකීමෙන් කියන්නේ. ඔබ මීට පස්සේ ඔබ යකට උඩගෙඩි දීලා තිබුණොත් එහෙම බලාගනයි. ඒක ඔය මෞලි මංගල්‍යවල උකුණු පළඳින්න බලාගෙන ඉන්න කුමාරවරුන්ටත් එක්කයි මේ කියන්නේ. තමන්ගේ தත්ත්වය දැනගෙන වැඩ කරනවා. වීවයිකතුණු උකුතේකක රස උපරිමයි. අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැකරක කෑවද? ඊත් මං ආවේ සාම. සාමේ චේනෝයි කියන නම් දෙක එකට යන්නේ ආශි. ඒක එකට යන්නේ නැති නිසා තමයි ඒක මැච් කරන්න මං ආවේ. මං හෙට ගීත් අපාර්ට්මන්ට් එකට එන්න. යාළුවෝ දුන්න උද විස්කි ගත්ත. ඒකත් මේක අරගෙන එන්න. චේන් මහත්තයාගේ ඒ ටැගි ලබන්න මල්ලපු වාසනාව මොකක්ද? නෑ නෑ
ඒක ඔයාගේ වාසනාව නෙවෙයි මගේ වාසන. ඒත් මම රියලයිස් කරා මම ප්‍රශ්න දාගත්තේ වැරදි මිනිහත් එක්ක කියලා. ඒක ඒකමද? ගොඩක් පැතිවලින් ඔයයිමයි එක වගේ. අපි අපේ ආදරය කරපු අයට කොච්චර කැප කිරීම කරත් අපිට කවදාවත් ඒ අයගෙන් හොඳක් අහන්න වෙන්නේ නැහැ. කවවත් අපිව ඇප්‍රිෂියේට් කරන්නේ නැහැ. අඩුම ගානේ අපේ පේරෙන්ට්ස්ලවත් අපිව ඇප්‍රිෂියේට් කරන්නේ නැහැ. මං හරිනේ? ගෙදරෙන්න මතක් වෙන්නේ යක්කු ගස් නගින වෙලාවට. යක්කු ගස් නගිලා තමයි මං ගහෙන් බයින්නේ. මං ගහෙන් බයින වෙලාවට තමයි මං ගෙදර එන්නේ. පොඩ්ඩේ ඇතින්ට එනක ටිකක් ඩේන්ජරස්. තමුසේ නිදිවදින් නිදිවදින් මිනිස්සුන්ට සුපර්ස්ටාර් කෙනෙක් වගේ සලකන්න අපි බැඳිලා නැහනේ. ඔබ යන්නේ අර කොල්ල හම්බෙන්නේ